විසි දෙකට චන්ද එකසිය හැත්තෑ නමයයි. මන්ත්‍රී සරත් පමණක් විරුද්ධ වෙයි. විසි දෙක ගැන චන්ද විමසද්දී 44ක්ම සභාවේ නැහැ. සංචාරක කර්මාන්තයේ ගැටලු විසඳීමට ජනපති මැදිහත් වෙයි. තිරුංගු පිටි ගෙන්වන සමාගම් මිල අඩුකොලොත් පාන් මිලත් අඩු කරනවා. බේකිරි හිමියන් කියයි. බ්‍රිතාන්‍ය අගමැතිනිය තනතුරු අත්අරිද්දී තවත් කාන්තාවක් අගමැති දුරයට තරඟවදී. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රහක දායකත්වය. මෙහෙම දිනන්න, මෙහෙම වන්න. ප්‍රිමා කතමි පන් තමයි. ඔබ විශ්වසනීය පත් කාටත් කලින් රටට කියන ස්වාධීන උපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගයි අදත් එකතු වෙන්නේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතිටුම් පත් දෙවන වර කිවීම වැඩි ඡන්ද 178 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 179 ක් හිමි වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණක් විරුද්ධව ඡන්දය භාවිත කළා. විසිතවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම් පත ඊයේ සහ අද දිනේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණා. අනතුරුව අද පස්වරුවේ පනත් කිටුම් පත පිළිබඳ ඡන්ද විමසීම ආරම්භ වුණා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කෙවීම පක්ෂව ඡන්ද 179යි විපක්ෂව 1යි. ඒ අනුව දෙවැනි මෙර කීවීම සම්මතයි. දැන් කාරක සභා අවස්ථාව. අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය පැවැතුණා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුන්වැනි වර කෙවීම පක්ෂව ඡන්ද 174යි විපක්ෂව නැත ඡන්දේ දීමින් වැළකී 1යි. ඒ අනුව තුන්වැනි කෙවීම සම්මතයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙටුප තුන්වැනි වර කෙවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වන කැමැත්තේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මන්ත්‍රීවරුන් 44 දිනක ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. ඔවුන් ඒ අවස්ථාවේ සභාගර්භයේ රැඳී සිටියේ නැහැ. පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාර්යවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රාවන්‍යාරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න යන මහත්මාත්මීන් මෙන්ම තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ. ඔය එක එක දේශපාලන විජ්ජාවන් වලට අපි සවන් දුන්නා. කරු කථානායකතුමාත් මමත් දන්නවා කොච්චර අමාරු නාද කියලා. මහජන ජීවිත හා අපේ රට ආරක්ෂා කරන්නේ දවස් දෙක තුන. ඔව්, hina වෙන්න පුළුවන් මිනි මැරෙනකොට. මිනි මැරෙනකොට අඬන පිරිස වැඩි කියන ටිකක් මතක තියාගන්න. ඒ නිසා තමයි කථානායකතුමයි මමයි ඝාතනයේ ලක්වෙච්චි මන්ත්‍රීතුමා වෙනුවෙන් මම අද කියන්නම් කැබිනට් මණ්ඩලයේ මිලියන 10 දක්වා වන්දිය ගෙවන්න තීරණයක් ගත්තා. ගිය සුමානේ අපේ මන්ත්‍රීවරුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කරන්නේ වගේ මේ සමාන අදාළ රාජ්‍ය සේවකෙක් ඒ වෙනුවෙන් ජීවිතය පූජා කරනවා නම් අපි දැනට එන්න ඕනේ. ජනතාව ඉල්ලුවේ ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් නෙමෙයි, ජනතාව ඉල්ලුවේ නව ව්‍යවස්ථාවක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණු ජනවරම නව ව්‍යවස්ථාවකට මිස ව්‍යවස්ථා සංශෝධනයක නෙමෙයි. දැන් මේ නව ව්‍යවස්ථාවේ කෙටුම්පත බාර දීලා තිනෝ දැන් ඒක තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතේ. එහෙමනම් අපි ඇත්ත වශයෙන්ම යන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයක නෙමෙයි, ඒ නව ව්‍යවස්ථාවට කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියා සිටින්නේ. මේ දික්තපුර වැසියා කියන කතාව අද මහා ආන්දෝලනයක් කළා මේ රටේ. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවනේ you can't have the cake and eat it කියලා. කේක් කන්නයි තියාගන්නයි දෙකක් බෑ. එක කන්න ඕනේ එක තියාගන්න ඕනේ. මම තීරණය කරා මගේ දිත්තපුරවැසි භාවය අයින් කරගන්න. මම නිකන් අයින් කර ගැනීමක් නෙවෙයිනේ. මම ස්විට්සර්ලන් වල රස්සාවකට ගිහිල්ලා මම ඇප්ලිකේෂන් දාලා ගත් එකක් නෙවෙයි. මම කසාද බෙදලා මගේ මිනිහා එහෙ මගේ දරුවා එහෙ ඒ සේරම අතහැරලා මට පුළුවන් නම් ඔය දාලා එන්න බැරි අය වගේ නෙවෙයි මම. ඒ සේරටම ගැහුවා පයින් ඔක්කොම අතහැරියා. ජනතාව වෙනුවෙන් අද මේ පාර්ලිමේන්තු වෙනක මට හරි නම්බුවක්. හැබැයි කවුරු කිව්වත් මට බෑ කේජු කෑල්ලක් වෙන්න.
මේ විවස්ථා සංශෝධනය මගින් එකම දෙයයි අපි අපේක්ෂා කරන්නේ අපේ රටේ දේශපාලන තන්ත්‍රය එහි තිබිය යුතු ශික්ෂණය ඉදිකර ගැනීම සඳහා තිබුණාට වඩා ඉදිරි පියවරක් මේකෙන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි අපි වියතිරේකයකට යටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තිබෙන මඟ පෙන්වීම අනුවක කරනවා නම් අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවායි කියලා. මෙතන දැන් සමහර දිත්ත රට වැසියොත් කලබලලා ඉන්නෝ මේ වම්මත පැත්තෙත් ඉන්නවා දිත්ත රට වැසියෝ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ 22 වෙනි විවස්ථා සංශෝධනයට මොන මොන බයිලා කියලා විරුද්ධ වුණත් විරුද්ධ වෙන අය විරුද්ධ වෙන්නේ මගහරින අය මගහරින්නේ වෙන මොකටවත් නෙවෙයි ඇමරිකාවේ කපුටාගේ කපුටු පැටවු ටිකක් විතරයි. ඉතින් අපි කියලා වේදිකාවල කෑ ගහලා කියනවා අපි ආවට පස්සේ බිලියන ගණන් සල්ලි ගේනවා චූදිතයෝ ගේනවා අපි එල්ලනවා මේ වගේ කිව්වට ඒව දැන් කරන්න බෑ. ඉතින් ඒක නිසා මම කියනවා තමුන්නාන්සලට බොරු පොරොන්දු මහ ජනතාවට දෙන්න එපා. පුළුවන් ඒව කියන්නේ නැත්ද? දේශපාලකයන් එපා වෙලානේ තියෙන්නේ. මම දැක්කා අර ITN එකේ රෑ අටහ මාත් යනවා නාට්‍යයක් ගගන පියවරද මොකද කියලා. ඒකේ කියලා බලන්න ඒ දේශපාලකයන්ට අත නිරන මහ බලන්න. ඒගොල්ලන්ගේ පෞල් ජීවිතයත් නැති වෙනවා. අන්තිමට ඒ අයව මිනිස්සුම ගහලා මරනවා. ඉතින් මේ தත්ත්වය උදා කරගන්න එපයි කියන එක මම තමුන්නාන්සලට කියන්නේ. පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ 78 න් පස්සේ තමයි මේ පාර්ලිමේන්තුව හුදු කතාසාප්පුවක් වීම. ජනාධිපතිවරයා කරන දේ නැත්තම් කැබිනට් මණ්ඩලය කරන දේ ගැන පාර්ලිමේන්තුවේ දැනුවත් නැතිකම. හැබැයි නමුත් අවසානයේදී පාර්ලිමේන්තුව තමයි වරදකාරය වුණේ. හැබැයි ලෝක විධායක ජනාධිපතිකම රටවල තියෙන එක නරක ක්‍රමයක් නෙවෙයි. ලංකාවේ තිබුණු ප්‍රශ්නයක් තමයි විධායක ජනාධිපතිවරු කවුරුත් කිසිම අවස්ථාවක ලෑස්ති වුණේ නැහැ. තමන්ගේ බලය පාර්ලිමේන්තුවත් එක්ක බෙදා හදාගන්න. ඒ නිසා මේක සංශෝධනයක් වුණාට විධායක බලවලට මුකුත් වෙන්නේ නැහැ. මූල ස්ථාවරත්වයයි මේ සමාජ පීඩනය සමාජ අසහනය එක්ක ස්ථාවරතාවයක් ඇති කරගත්තේ නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඊළඟ වටේ දවැන්ත ප්‍රතිප්‍රහාරයක් මේ රටේ සමාජයෙන් එල්ල වෙන්න නියමිතයි. මොකද මේ රටේ මැතිවරණ වලින් ආණ්ඩු වෙනස් කරපු ඉතිහාසයක් පහුගිය අවුරුදු 74 තිබුණේ. නමුත් ඍජු ක්‍රියාමාර්ගයක් මගින් මැයි 9 වෙනිදා ආණ්ඩුව පළවා හැරියා. ඒ වගේම ජූලි 9 වෙනිදා මේ රටේ බලගතුම ජනාධිපතිවරයෙක්ව රටෙන් පළවා හරින තරම් ඒ ජනතා ක්‍රියාකාරීත්වය සමත් වුණා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නැහැ නව සමාජ වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. නව තාක්ෂණ ඔස්සේ ක්‍රියා කරන විශේෂයෙන්ම තරුණ පරපුරක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් මේ අවස්ථාවේ ක්‍රියා කළ යුතුයි. අපි මේ සභාව දිහා බැලුවම ඊයින්ද අපිට පේන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඉතා වැදගත් හරවත් විවාදයක් වෙනවා නෙමෙයි නිකන් ශෝක ප්‍රකාශ යෝජනාවක් කරන දවසක් වගේ. මම දන්නවා ඇතමුන්ට මේ ශෝක ප්‍රකාශ යෝජනාවක් වෙන්න පුළුවන්. අපි මේ විවාදයට සම්බන්ධ වෙන්නේ මහා හැරවුම් ලක්ෂයක් කියලා කියන විවාදේ විශ්වාසයෙන් නෙමෙයි. පාර්ලිමේන්තුවෙන් පැහැරගත්තු බලය නැවත පාර්ලිමේන්තුවට යම් ප්‍රමාණකින් හරි ගේන්න මේ සංශෝධනය යම් ආකාරයකින් ඉවහල් වෙයි කියලා කියන විශ්වාසය තුළ ඉඳගෙන තමයි අපි මේකට පක්ෂ වෙන්නේ. කිසි සැකසංකාවක් හිතේ තියාගන්නට එපා. ජනතා හිතවාදී නොවන එක වචනයක්වත් එක කිසිම මගේ පනතකට ඇතුල් වෙන්නේ නැහැ. අනිත් එක සියලුම මන්ත්‍රීතුමාල්ලා කියනවා අලුත් විදියට ඉතලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියලා. මම දැනුත් ආරාධනා කරනවා ඔබතුමාලාත් අදම එකතු වෙන්න ලියවිල්ලක් ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමාට අලුත් ව්‍යවස්ථාවක් හදන්න. මම විශ්වාස කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවෙන් පිටහදන ව්‍යවස්ථා නිවැරදි කියලා. එනිසා මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් මේ සතියෙම පත් කරන්න කටයුතු කරන්න. මේ අතර 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මැති ඇමතුරුන් කීප දෙනෙකු මේ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වුවා. මම දන්නවා මේ රටේ මහජනතාව මේ සංශෝධනය ඉල්ලපු එකක්. ඒක තමයි මහජන මතය. ඉතින් අපි මහජන මතයට ගරු කරලා ඒ අභිලාෂ ඉටු කරන්න යනකොට මහජන නියෝජිතයන්ට ඒකට විරුද්ධ වෙන්න එපා කියලා අපි කරපු කාරුණික ඉල්ලීමට ඔවුන් දක්වපු ප්‍රතිචාරය පිළිබඳව මම උදවියට මගේ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරමක් ලැබුණේ නව ව්‍යවස්ථාවකට මිස ව්‍යවස්ථා සංශෝධනයක් නෙමෙයි. ඒ දෙකින්ද නව ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. ඒකින්ද ඒක තමයි ගේන්න ඕනේ. මේ වගේ පැලැස්සර කරන සංශෝධන නෙමෙයි. ඒක නිසා තමයි මම මේකට ඡන්දෙ දුන්නේ නැත. අපිත් නිදහස ජනතා සභාව විදියට මේකට පක්ෂව ඡන්දෙ දුන්නා. විශේෂයෙන්ම මේ රටේ ව්‍යවස්ථාව සම්බන්ධව ආපු මේ සංශෝධනයේදී අපි කියනවා මේක ඉදිරිගාමී පියවරක් කියලා. නමුත් ඉදිරියේදී පළල් ව්‍යවස්ථාවක් අලුතෙන් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. අපි විශේෂ සංශෝධන තුනක් පිළිබඳ කරුණු ඉදිරිපත් කරා. නමුත් ආණ්ඩුව පිළිබඳ සැලකිලිවලට භාජන කරලා නැහැ. ඒ නිසා නීතිමය ප්‍රතිසංස්කරණ වලින් පමණක් අපේ රට අවශ්‍ය වෙන දිශාවට හැරවිවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. සාපේක්ෂව බැලුවහම
22 20ට වැඩිය ධනාත්මක තැනක තියෙනවා කියන එක තමයි අපේ අදහස. නමුත් මේක අංග සම්පූර්ණ නැහැ. විධායක ජනාධිපති බලතලවල සාධනීය අඩුවීමක් නැහැ. නමුත් 20ට වැඩිය 22 වඩාත් සුදුසුයි කියන එක තමයි අපේ නිගමනය. ද්විත්ව පුරවැසි භාවය ඇති අය මේ රටේ පාර්ලිමේන්තුවෙන් පිටකර තැබීමට පුළුවන් සංශෝධනයක් අද මේ ව්‍යවස්ථාවට එකතු වීම මේ රටේ ජාතික පරමාධිපත්‍යයේ තහවුරු වීම. ද්විත්ව පුරවැසි භාවය කියන අයට එන්න බෑ පාර්ලිමේන්තුව. ඒකට අපි ඡන්ද කැමැත්තෙන් දුන්නා. ඊළඟට සාධනීය කරුණු තිබුණා. අපි දැක්කා විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, බ්‍රයිබරි කොමිෂන් එක ඒවා ආපහු ගෙනාවු නිසා ඒවට අපි කැමැත්තෙන් ඡන්ද දුන්නා. මාස ගණනාවක් තිස්සේ දීර්ඝ සංවාදයක් සමාජය තුළ මතුවෙච්ච මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුත්ත අද දහසක් අභියෝග මැද්දේ ජයග්‍රහණ ගන්න පුළුවන්කම ලැබුණා. අද හවස්වරු වෙනකම්ම මේකේ අවසාන ප්‍රතිඵලය ගැන අපිට කියන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මොකද 150 කොහොම හැසිරෙනවද කියන කාරණාව පැහැදිලි නැති නිසා. අවසානයේ ජනමතය ප්‍රබලයි කියන කාරණාව පැහැදිලිව සඳහන් වුණා. පාර්ලිමේන්තුවේ තව ශක්තිමත් කිරීම, ඒතර ඒ ප්‍රමාණයට විධායකයේ යම් ප්‍රමාණිකෙන් බලය අඩුවීම, අනිත් පැත්තෙන් ස්වාධීන කොමිෂන් සභාව පිහිටවනවා විතරක් නෙවෙයි අපි ඒක පැහැදිලිව සඳහන් කරලා තිනවා. එබැයි යම් තනතුරට නිලයන් පත් කිරීමේදී යම් නිර්ණායකයන් උපයෝගී කර. ඒ අනුව ගන්නකොට ප්‍රජාතන්ත්‍රවාදයේ තවදුරටත් ශක්තිමත් වීමක් මේ තුලින් සිදු වෙනවා. මේ අතර 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනතකටුම් පත් සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන සිරදනා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරුචයන් සූරිය මහතා පවසනවා. අතුණු මධික අධිකාරීවාදී පාලනයකට රට නතු කර ගැනීම අපේක්ෂාවෙන් සම්මත කරගෙන තිබූ 23 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාගේ ජයග්‍රහණයක්. ඒ සඳහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේග වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රණාමය හිමිවන බවද නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරනවා. ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත් මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත් ඉදිරියේදීත් කැපවෙන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ගුණ පාඩම දැන් ප්‍රෝටීන් බහුලයි, සතියට සැරයයි, අයන් තියෙන්නේ, කන්න හරිම අකමැති, කිරිවල ඇත්ත කැල්සියම්, රයිට්, කැල්සියම් වගේම තවත් පෝෂක වැදගත් හෝලික්ස්, හරිම පහසුවක් හිතට දැනෙන්නේ. මල් බාර් සාකිය සාරේ යහගුණය මාංශ පේශි අස්ථිත් මනාව පවත්ව ගන්නට කැල්සියම් විටමින් D3 තව විටමින් B සහ අයන් දෙකතුව පෝෂක ගුණ විසිතකින් හෝලික්ස් ගෙවන මුදලට සුපුරුදු පෝෂණය. ආස චැනල් වෙනුවට පේන චැනල් බලන්නේ නැති. ඔන්න දැන් හරි විදිහට ටීවී බලන්න පුළුවන්. හඳුන්වා දෙන ඩයලොග් ටෙලිවිෂන් බජට් කනෙක්ෂන්. ඩිකෝඩරේ සමග රිමෝට් එක රුපියල් 5990ක් පමණයි. සැටලයිට් ටීවී හයි කරන ටවුන් එකේ කුමාරයට කිව්වා අදම මේක හයි කරලා දෙන්න කියලා. දැන් එයි. මුළු ලෝකෙම දැනුම සාරාසස්වාදය ලංකාවේ හැම ගෙදරකටම. ඩබල් පර්ෆියුම් ලොක් සමග දෙකකල් පවතින සුවඳකින් දැන් රුපියල් 480ක් පමණයි. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. ඇතැම් මාධ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහසට බාධා කරන බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා. පුවත්පතක තිබෙන කෙටි ප්‍රකාශයක් අල්ලගෙන පැය ගණන් පත්තර කියවන මාධ්‍යවේදියෝ කියෝලා මේ පාර්ලිමේන්තුවේ 225ම හොරු, පාර්ලිමේන්තුවේ 225ම තක්කඩි කියලා හංවඩු ගහලා වෛරයක් ක්‍රෝධයක් ඇති කරා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරු 10ක් 15ක් නොගැලපෙන විදිහට දඟලනවා, කතා කරන එමයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි එහෙම කරයි කියලා අපි 225ම එක මල්ලට දා පත්‍ර මල්ලිලා ටික උදේට කියෝගෙන කියෝගෙන යනවා. ජනමාධ්‍ය වේදියොත් අපි දන්නම අරක්කු බෝතල් දෙකක් ගෙනිහිල්ලා දුන්නම මේ පාර්ලිමේන්තුව හරි වෙන තැනක හරි ඕනම කෙනෙකුට විරුද්ධව මේ ප්‍රවෘත්ති පළ කරන්න කිව්වපුවාම මාධ්‍යවේදියෝ පළ කරනවා. අපේ රටේ මාධ්‍ය ආයතන කරුවෝ හිතන් ඉන්නවා ඒගොල්ල කරලා තියෙනවා, ඒගොල්ලන්ට ඕන ජනාධිපතිලා ගේනවා. ඒ ඒ කණ්ඩායමටම ඒ ගෲප් එකටමයිදී පත්තරයක්. ඒකේ කියනවා
මේ තිලිනි කියන කාන්තාවට මගේ චේම්බර් එකේ නීතිච්චවරු පෙනී හිටිනවලු. ඒක නිසා එක්ක මම ඇමතිකමෙන් අස්සෙන්න කියනවා, නැත්තම් නඩුවෙන් අයින් වෙන්න කියනවා. මම අමාත්‍ය ධූරේ බාරගත්ත දවස් ඉඳලා මට චේම්බර් එකක් නැහැ. මගේ කිසිම සම්බන්ධයක් නැතුව මගේ කනිෂ්ඨ නීතිඥවරු ගිහිල්ලා නඩුවකට පෙනී හිටියයි කියලා පුවත්පත නඩු තීන්දුවක් දෙනවා. මම ඇමතිකමෙන් අස්වෙන්න ඕන, නැත්තම් නඩුවෙන් අස්වෙන්න ඕන කියලා. සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. ලබන වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කරගන්න කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන ලෙසයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. සංචාරක ක්ෂේත්‍රයේ මතුවැති ගැටලු සහ එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණේ. ලබන වසර වන විට සංචාරකයන් 850,000ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්, එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවා ගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. විදේශ ගුවන් යානා ගොඩබැසවීමේදී අයකිරන ඉහළ ගාස්තු හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අයහපත් බලපෑමක් එල්ල වී ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා. ඒ පිළිබඳ සුවබල ගැටලුව විසඳීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතාට උපදෙස් ලබා දුන්නා. මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ඔවුන්ගේ සමස්ත සංචාරය ආවරණය කෙරෙන ජංගම දුරකථන යෙදවුමක් ලබන ජනවාරි මාසයේ සිට හඳුන්වා දෙන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය RHS සමරතුංග, සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් චූලනන්ද පෙරේරා, සංචාරක සන්න මුතානපති, සනත් ජයසූරිය යන මහතුරු නැතුළු පිරිසක් සාකච්ඡාවට එක්වුණා. තිරිඟුපිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකේ මිල ගණන් අඩු කරන තෙක් පාලනතුළු බේකර නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නැති බව සමස් ලංකා බේකරීමයන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. තමන් වැඩි වශයෙන් තිරිඟුපිටි මිලදී ගන්නේ මෙම සමාගම් දෙකෙන් බවයි බේකරීමයන්ගේ සංගමය සඳහන් කරන්නේ. පසුකේ කාලය තුළ රට තුළ ඇති වූ තිරිඟුපිටි හිඟය හේතුවෙන් වෙළඳපොලේ තිරිඟුපිටි මිල සීක්‍රින් ඉහළ ගියා. මෙම තත්ත්වය පාලනය කරගනිමින් තිරිඟුපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ගයක් වශයෙන් විවෘත ගිණුම් ක්‍රම යටතේ තිරිඟුපිටි ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම සිදු කෙරුණා. ඉන්දියාව තිරිඟුපිටි අපනයනය තහනම් කිරීම හේතුවෙන් අවශ්‍ය තිරිඟුපිටි ආනයනය කිරීම නොහැකිවීම තුළ වෙළඳපොලේ තිරිඟුපිටි මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දැකගත හැකි වුණා. තිරිඟුපිටි මිල ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය තිරිඟුපිටි තුර්කිය සහ ඩුබායි රාජ්‍යයන්ගේ ආනයනය කිරීමට පියවර ගත්තා. තිරිඟුපිටි දැරිය හැකි මිලකට පාරිභෝගිකයන් ලබා දෙන අරමුණින් මා විසින් විරුද්ධ ගිණුම් ක්‍රමයේ යටතේ තිරිඟුපිටි ආනයනය කිරීම සඳහා තවදුරටත් අවසර ලබා දීමත් එසේ ආනයනය කරනු ලබන තිරිඟුපිටි වරාය පැමිණි දිනය 2022/12 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. මේ අනුව පසුගිය කාලයේ රුපියල් 400 ඉක්ම වූ මිලකට අලෙවි වූ තිරිඟුපිටි කිලෝග්‍රෑම් 1ක තොගපිල මෙවැනි විට රුපියල් 265ක් දක්වා අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශ කරනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මිල අඩුවීමත් සමග පසුගිය සතියක කාලය තුළ තිරිඟුපිටි මිල රුපියල් 110ක් වැනි මුදලකින් අඩු වී ඇති බව එම සංගමයේ සඳහන් කළා. කෙසේ වෙතත් සමස්ත ලංකා බේකිරීමයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ තිරිඟුපිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකෙහි කිසිදු මිල අඩුවීමක් සිදු වෙන මෙති බවයි. මේ වෙන විට ආනයනය කරන පිටි කළු කඩේ පිටි මිල ඊයේ මන් දැක 265ට අඩු වෙලා කියලා රාවයක් යනවා. හැබැයි මේ 265ට තියෙන පිටි වලින් පාන් හදන්න බෑ, බනිස් කේක් වගේ දේවල් හදන්න බෑ. ඒවට ඉතාමත්ම තත්ත්වයේ උසස් හොඳ පිටි තියෙනවා. කළු කඩේ සහ පිටකොටුවේ අතරමැදි වෙලෙන්දෝ පිටි කිලෝ එක කීයට දුන්නත් බේකිරීමයට හැකියාවක් නැහැ පාන් මිල අඩු කරන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි බේකිරීමයන්ගෙන් 150කට වැඩිය පිටි ගන්නේ ප්‍රධාන සමාගම් දෙකෙන්. මේ සමාගම් දෙකේ අද වෙන විට පිටිමිලේ කිසිදු වෙනසක් සිද්ධ කරලා නැහැ. කරපු එකම වෙනස තමයි දැන් මේ සුමාන දෙයකට 3කට විතර කලින් රුපියල් 13කින් පිටි කිලෝ එක මිල වැඩි වුණා. ඒකයි උනේ. නමුත් එම පිටි සමාගම් දෙකේ පිටි කිලෝ එකක් රුපියල් 285 310 අතර මිලක පවතිනවා. ඉතින් මේ මිලේ වෙනසක් සිදු නොකර අපිට කිසිසේත් පාන් මිල අඩු කිරීමට හැකියාවක් නැහැ. සමාගම් දෙක ඇතුළුව සියලුම පිටි ගේන අය රුපියල් 250ට පිටි කිලෝ එක බැස්සුවොත් අපිට පුළුවන් පාන් ඇතුළු බනිස්සල සියලුම කෑමවල මිල අඩු කරන්න. මේ අතර මිල අඩුවීම් සිදු වද ජනතාවට එම සහනය හිමි නොවීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
පිටි දැන් දෙපාරක් අඩු නැගෙන සත්වසල එක මිල අනිත් තැන්වල තව මිල ඉතින් හයක මොනවාක්වත් අපිට සාධාරණයක් ලැබෙන්නේ නැහැ අදරෑ නිවුස් වලට කිව්වොත් එහෙම හෙට ඉඳන් පාම් පිටි මිල වැඩි කියලා එළිවෙද්දි කඩේට කිව්වොත් එහෙම කඩේ අනිවාර්යෙන් ඒ මිල වැඩි වෙලා තියෙන්නේ අද රෑ කිව්වොත් එහෙම අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් අඩු වෙනවා කියලා සතියක් දෙකක් නෙමෙයි මාසයක් ගියත් අඩු වෙන්නේ නැහැ මේව හොයන්න තමයි පාරිභෝගික අධිකාරියක් කියලා පත් කරලා තියෙන්නේ ඒ අය කිසිම දෙයක් කරන්නේ නැහැ පිටි මිල රුපියල් 10කින් වැඩි වුණොත් එහෙම රුපියල් 50කින් 60කින් පාන් ගෙඩිය වැඩි කරනවා අඩු වුණාම මේ රටේ කිසිම දෙයක් අඩු කරන්නේ පාන් ගෙඩියක් කාලා ඉන්න මනුස්සයට කන්න විදිහක් නැහැ නේද කාලේ පාරිභෝගික ඇටේ සහන ලැබෙනවද කියලා රජය විසින් මැදිහත් වෙලා මේක හොයලා බලනවා නම් ගොඩක් සාර්ථකයි ඇත්තටම රජය විසින් දෙන සහන ජනතාවට ලැබෙනද කියන එක ප්‍රශ්නයක් මිල වැඩි කරන වේගයෙන් ඒ වගේම ඔවුන්ගේ ඒක තියෙන ගුණාත්මක භාවයත් අඩු කරන ඔවුන් අයුතු ලාභයක් මේ වෙලාවේදී ලබා ගන්න ව්‍යාපාරිකයන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට එදා වැඩ කිරීමට ඉඩ නොදුන්නේ ඔහුගේ පක්ෂයේ සිටි අද සමගී ජනබල වේගයෙන් නියෝජනය කරන අය බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර් මහතා ඊයේ කළ ප්‍රකාශයකට පිළිතුරු සපෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහෝදර පක්ෂයක මුතුවේ මාධ්‍ය හමුවකදී හේවාපතිරණ මහතා මේ බව කියා සිටියා. වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවේ කැමැත්තෙන් ජනාධිපති වුණයින් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දෙසුවේ බොරුවටද කියලා අපිට හිතෙනවා. රාජපක්ෂලා සහ පොහොට්ටුවේ අයගේ ඡන්දයෙන් පැමිණීම නිසා ඔවුන්ට කෘතගුණ සලකන්න තුටුපඳුරු ලබා දීමේ අරමුණින් සිදුවෙන දේවල්. එහෙම නැත්නම් ඔහු පොහොට්ටුවේ හිරකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. පොහොට්ටුව ඔහුව බිත්තිය තද කරලා තියෙනවා කියන එක මේ අපිට තේරෙන්න ගන්නවා. මරික්කාර් මන්ත්‍රීවරයා කියනවා අද ජනාධිපතිතුමාට වැඩ කරන්න දෙන්නේ නැහැලු පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු. වැඩ කරන්න දුන්නේ නැත්තේ මරික්කාර්ලා. රනිල් වික්‍රමසිංහට ජනාධිපති වරණයට එන්න නොදී සිරිසේනව ගෙනාවේ සජිත් ප්‍රේමදාසලා. රාජිත සේනාරත්නලා. නැත්තම් 2005 රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වෙන්නේ. මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අගමැති කරන්නවත් ඩලස් සලාප්පෙරුම ජනාධිපති කරන්නවත් එහෙම නැත්තම් පොළොන්නරුවේ සිරිසේන මැතිතුමා ආපහු මේ රටේ නායකයා කරන්නවත් පෙන්ෂන් ගිය චන්ද්‍රිකා කුමාරතුංගගේ ආදරණීය පුත්‍ර රත්නය ගේන්නවත් නෙමෙයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව කබලෙන් ලිපට වැටුණු මේ රටේ ජනතාවගේ අනාගතය ගොඩනගන්න කටයුතු කිරීම තමයි අපේක්ෂාව. අද පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කතා කරනවා, පළාත්සභා මැතිවරණයක් තියන්න කතා කරනවා, ප්‍රාදේශසභා මැතිවරණයක් තියන්න කතා කරනවා. හැබැයි මේ හැමදේම කතා කරන නායකයෝ කිසිම වැඩපිළිවෙලක් පෙන්වන්නේ නැහැ මේ රට දියුණු කරන්න. එයාලගේ තියෙන ඒ හැම තැනටම ගහන බයිලය තමයි ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ ඉදිරිපත් කරන්නේ. අටමස්ථානාධිපති අපවත් වී වදාළ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටිනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනේදී පැවැත්වෙනවා. උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය බලවත් ශෝකය ප්‍රකාශ කළා. සමාජ දේශපාලන ප්‍රවාහයන් සමග නොගැටි තම පැවිදි ප්‍රතිරූපිය රැකගනිමින් අටමස්ථානයේ ගෞරවය සම්ප්‍රදාය තහවුරු කරගත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ හැඳින්විය හැකි බවයි ජනාධිපතිතුමා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වෙන්නේ. උන්වහන්සේ අටමස්ථානයේ පුනරුදිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කළ බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. මේ අතර උන්වහන්සේගේ අපවත් වීම බලවත් පාඩුවක් බවයි මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම ශ්‍රීනිවාස මාහිම්පාණන් වහන්සේ සම්බුද්ධ
ශාසනයට විශේෂ වශයෙන් අටමස්ථානයට සහ ජයශ්‍රී මහා බෝධි රාජාන් වහන්සේට කළ උඩාර මෙහෙවර අපමණයි. එවන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නම අපවත්වීම ලංකාවාසී හැම දෙනාටම විශාල පාඩුවක්, විශේෂයෙන් අටමස්ථානයටම පාඩුවක්. නමුත් කරන්න දෙයක් නැහැ. මේක තමයි ලෝකේ ධර්මතාවය. ඒ ධර්මතාවයට උන්වහන්සේ පත් වුණා. එනිසා අපි උන්වහන්සේට උන්වහන්සේ සිදු කරගත් ඒ උදාර පින් බලය උතුම් අමාමහා නිවනෙන් සැනසීම සාක්ෂාත් කර ගැනීමට උන්වහන්සේට හේතු වාසනා වේවා. ඕනෑම ඩයලොග් සම්බන්ධතාවයක් හිමි ලංකාවේ සියලු දෙනාට වාසනාව රැගෙන ඩයලොග් මෙගා වාසනා ආයිත් ඇවිල්ලා. ඩයලොග් මොබයිල්, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සහ ටෙලිවිෂන් සම්බන්ධතාවයක්. රීලෝඩ් කළත්, බිල් ගෙවුවත්, ප්ලෑන් ඇක්ටිවේට් කළත්, ඒ හැම අවස්ථාවකදීම ඔබට දිනුම් වරම්. ලක්ෂපති කෝටිපති වරම් සමග දිනපතා වැඩිම ජයග්‍රාහකයන් බී කරන ලංකාවේ සුවිශාලතම ජයමල්ල. ඩයලොග් මෙගා වාසනා. අප ලොකු බෝතලෙන් රුපියල් 117ක ඉතිරියක්. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය සටන සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් වීම ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මුලින්ම අගමැති සටන සඳහා පෙනී බොඩන්ට් ඉදිරිපත් වුණා. මේ අතර භීෂණකාරී ක්‍රියා හේතුවෙන් චැඩ් රාජයේ රටටම බලපෑවෙන පරිදි අද ඇඳුම් නීතිය පනවා තිබුණා. බ්‍රිතාන්‍ය අගමැති සටන සඳහා ඉදිරිපත් වන බව පෙනී බෝඩොන්ට් ප්‍රකාශ කළා. කන්සර්වේටිව් පක්ෂ අපේක්ෂකයෙකු අගමැති ඡන්ද සටනට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි. ලිස්ට්‍රස් අගමැති දුහුරෙන් ඉවත්වීමත් සමග සතියක් තුළ නව අගමැතිවරයෙකු තෝරාපත් කර ගැනීමට කන්සර්වේටිව් පක්ෂය තීරණය කළා. එම පක්ෂයේ ඍෂි සුනක් සහ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද අගමැති දුහුරිය සඳහා මෙවර සටන් වදින බවටයි වාර්තා වන්නේ. නව අගමැති දුහුරිය සඳහා පෙනී බෝඩොන්ට් සහ ඍෂි සුනක් අතර තියුණු සටනක් ඇතිවිය හැකි බව විචාරකින් පවසනවා. චෙඩ් රාජ්‍යයේ ඇති වී තිබෙන බිහිසුණුකාරී ක්‍රියා නිසා ඇඳිරි නීතිය පැනවීමට එරට රජය කටයුතු කළා. එරට තුළ පවතින ගැටුම් නිසා මේ වන විට පුද්ගලින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ ගැටුම්කාරී තත්වයන් නිසා පසුගිය දින කිහිපය තුළ බිහිසුණු ක්‍රියා වර්ධනය වුණා. චෙඩ් රාජ්‍ය තුළ පවතින බිහිසුණු ක්‍රියා හෙළ දකිමින් අප්‍රිකා සංගමයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.